රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා හරිදේ හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් නවධානය පුවත් සිරස්තල වෙත වැඩබිම් නිහඬයි වෘත්තිකින් වර්ජනේ වරාය වර්ජනෙන් කෝටි 10ක් පාඩුයි නැව් 8ක් මුහුදේ රෝහල් සේවාත් අඩපණයි රජයේ වෛද්‍යවරුන් අද channel නතර කරයි විරෝධතා නිසා පාරවල් රැසක අවහිරතා සුද්දව දන ගැස්සූ කොළඹ කරත්තකරුවන්ගේ වර්ජනයේ සිට 78 ජූලි බැංකු සේවකින්ගේ ඔලුපලපු වර්ජනයේ දක්වා ඉතිහාසයේ අද ටෙලිවැකියෙන් සර්වජන ඡන්ද බලය පිළිබඳ විපක්ෂයේගෙන ආයෝජනාව මාර්තු 9 සහ 10 යන දෙදින තුල විවාදයට ප්‍රමාදයකින් තොරව මැතිවරණය තියන්න ඇමරිකානු සෙනෙට් මණ්ඩලය රජෙන් ඉල්ලයි සල්ලි නැ කියා කල් දැමූ පළාත් සභා මැතිවරණය දින 90ක් ඇතුළත පවත්වන්න පාකිස්තානු ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග පළාත් පාලන මැතිවරණය ලබා ගැනීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව විපක්ෂ නායකවරයා සහ විපක්ෂයේ නියෝජිතින් අතර විශේෂ හමුවක් වසර 75ක් රට පාලනය කළ පෞල් සහ කම්බ හොරු ගැන අනුර කියයි ශ්‍රී ලංකාවේ සංවර්ධනයේට ලෝක බැංකුවේ අකණ්ඩ සහය භූමි තෙල් රුපියල් 50කින් බහි දේශීය ප්‍රවෘත්ති වෙතටයි ප්‍රථමයෙන් නවධානය බදු ප්‍රතිපත්තියට එරෙහිව රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිකයින් අද දීප ව්‍යාප්ත වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරත වුණා ක්ෂේත්‍ර රසක වෘත්තීය සමිති 40කට අධික සංඛ්‍යාවක් මීට එක් වුණා ප්‍රධාන විරෝධතා 12ක් දිවයිනේ විවිධ ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සංවිධාන කර තිබුණා වෘත්තීය වේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව අද රට පුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වූයේ රජයේ නව බදු ප්‍රතිපත්තිය වහා හකුලා ගන්නා ලෙස රජයට බල කරමින් වත්මන් බදු ප්‍රතිපත්තිය ගලවා ගැනීමේ මෙහෙයුමක් ලෙස අර්ථකථනය කරන ජනාධිපතිවරයා වරික සඳහන් කළේ මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වූහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබෙන ප්‍රතිලාභ අහෝසි වී යන බවයි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ පරිදි ජනතාවගෙන් මෙලෙස බදු අය කර ගන්නා බවයි ආණ්ඩුව පෙන්වා දුන්නේ. සම්මත කරගත් නව ආදායම් බදු පනතට එරෙහිව අවස්ථා කිහිපයකදීම වෘත්තීය සමිති විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡාද මෙවන විට අසාර්ථක වී තිබෙනවා. ඒ අනුව වෘත්තීය සමිති 40කට අධික සංඛ්‍යාවක් අද පැවැත්වුණු වෘත්තීය ක්‍රියාමාර්ගයට සිය සහාය පළ කළා. සෞඛ්‍ය ශාස්ත්‍රීය වෘත්තිකයින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය පළ කිරීම හේතුවෙන් දිවෙණි රෝහල් රසක කටයුතු අකර්මණ්‍ය වී තිබුණා. කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක රජයේ තිරහිව උද්ඝෝෂණ සංවිධාන කර තිබුණා. රෝහල් කටයුතු අඩපණ වී ගිය පසුබිමක ජනාධිපති වෘත්තීය සමිතිය අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය පැවසුවේ අද කිසිදු වර්ජනයක් ක්‍රියාත්මක වුණේ නැති බවයි. ඉතින් වතුර නැතුව පීනන්න හදපු අවස්ථාවක් විදිහට තමයි මට මේක පේන්නේ. වැඩ වර්ධනේ සාර්ථක වැඩ වර්ධනේ අසාර්ථක. මම නැවත කියනවා මට ඒ ගැන වෘත්ති සමිති නායකයෙක් විදිහට කනගාටුවක් තියෙනවා කියලා. සෞඛ්‍ය ශාස්ත්‍රයේ 5%ක්වත් වැඩ වර්ධනය කරලා නැහැ.
රත්නප්‍රිය මහත්තයාලන් කියනවා දැන් ඔයගොල්ලන්ට එහෙම හැකියාවක් නැහැ සෞඛ්‍ය සේවයේ එහෙම වැඩවර්ධනයක් කරගන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉන්න කාලේ ගැහුවා ඔය අත්‍යවශ්‍ය සේවා ගැසට් එක. ඒ කාලේ සමරරත්නප්‍රිය කියලා මහත්තයෙක් හිටියා ඒකට විරුද්ධව සටන් කරපු. එයාගෙනමද ඔය කියන්නේ? රාජ්‍ය හා පෞද්ගලික බැංකු සේවකයින්ද අද වර්ජනයට සිය සහය පළ කළා. प्रदेश रसक पासाल गुरु भवतुंद अद कलुएंदुमिन सरसी पासाल वलट पेमिनन आकारे देखगत है कि वुना वराय सेवकेन अकुरट वेड़किरीमे वुर्तिय समिति क्रियामार्गेकट अद सिय सहाय पलकला කොළොන්නාව කණිජ තෙල් ඒකාබද්ධ වෘත්තීය සමිතිය අද දහවල් විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ කොළොන්නාව නිමාව ඉදිරිපිටදී මෙතර රාජ්‍ය ආයතන රැසක සේවකීන්ද අද දහවල් සිය කාර්යාල ඉදිරිපිටට පැමිණ විරෝධතා සංවිධානය කර තිබුණේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින්. ජල හා විදුලි ශේෂ්ත්‍රවල වෘත්තීය සමිතියද අද පැවති වෘත්තීය ක්‍රියාමාර්ගයට සිය සහය පළ කර තිබුණා. අපිට නම් ප්‍රශ්නයක් තමයි උනාට මේ දේවලුත් වෙන්න ඕනේ රටේ. ස්ට්‍රයික් එක සාධාරණයි. අතරම රටේ ප්‍රශ්නයක් තියෙනවනේ. අපිට කොච්චර අපහසුතාවයක් වුණත් මේ දේත් වෙන්න ඕනේ රටේ. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ වෘත්තීය සමිතියද අද පැවති වෘත්තීය ක්‍රියාමාර්ගවලට සිය සහය පළ කළා. වෘත්තිකින්ගේ ඉල්ලීම් පිළිබඳ රජයේ විසංවේදීව කටයුතු කිරීම අඛණ්ඩ වර්ජනයකට හේතු විය හැකි බව වෘත්තීය වේදීන්ගේ වෘත්තීය සමිතිය එකමුතුව අද අවධාරණය කළා. ඔවුන් පෙන්වා දෙන්නේ ඉදිරියේදී පෙර දැනුවත් කිරීමකින් තොරව වර්ජන රැල්ලකට වෘත්තිකින් අවතීර්ණ වනු ඇති බවයි. ලබන 8 වෙනිදාන් පස්සේ ඕනම මොහොතකදී ඊටාම තීරණාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගණනාවකට මේ රට පෙළ ගැස්සෙන්න නියමිතයි. ඒ නිසා අපි අනුතුරු වංගවනවා මේ රටේ පාලකයන්ට 8 වෙනිදාන් පස්සේ ඕනම දවසක සමහරට කලින් දැනුම්දීමකින් තොරව ආරම්භ වෙන ඉතාම බරපතල ගණේ වෘත්තීය ක්‍රියාමාර්ග ගණනාවක් මේ රට තුල බිහිවීමේ අනතුරක් මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය 550 ජාතකයේ දක්වා වැඩවර්ජන ඉතිහාසයේ දිව යන බව තමයි බැලු බැල්මට පේන්නේ නේද? ඔය 550 ජාතක පොතේ සඳහන් වන අර නන්දි විශාල ජාතකය ඔබට මතක ඇතිනේ නේද? මහාත් ශක්තියෙන් යුත් නන්දි ගවයා ගැල්සියේ ඇදීම ප්‍රතික්ෂේප කළානේ. ඒ අර තම ස්වාමියාගේ නොහොඹිනා භාෂා විලාශය නිසා. ගැල්සියේ අදින්නේ නැතුව වර්ජනය කළානේ නේද? ආං වර්ජනයක්. හොඳේ අන්තිමට ආදරයෙන් යහපත් ලෙස කතා කරලා තමයි නේද නන්දි ගවයාව ෂේප් කරගන්න හාම් පුතාට හැකි වුණේ නේද? එහෙම තමයි ගැල්සිය ඇදගත්තේ. මේ නන්දි විශාල ජාතකයේ දක්වා වර්ජන කතාව අරන් ගියේ අපේ රටේ වර්ජන ඉතිහාසය ගැනත් අද වගේ දවසක මතක් කළ යුතුවම ඇති නිසායි. හොඳේ මොකද අද ඒකාබද්ධ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වුණා. වෘත්තීය අයිතිවාසිකම් පිළිබඳ සටන් වර්ජන වලින් අපේ ඉතිහාසයේ පිරලා තියෙනවා. ඒ වගේමයි සමහර වර්ජකින් මිය ගියේ සොහොන් කොතද අහිමිවයි. එමියගිය මිනිසුන්ගේ මලමිනි මතින් සමහර දේශපාලනඥින් එදත් අදත් පැජරෝගත වුණා මොන්ටරෝගත වුණා. එහෙම ඉතිහාසයක් තියෙනවා. අදත් එහෙමයි හෙටත් එහෙම වෙන්න පුළුවන්. ඒකත් අපි මතක තියාගමු. හොඳේ අපේ රටේ වර්ජන ඉතිහාසය විමසීමේදී සංවිධානාත්මක වැඩ වර්ජනයක් ලෙස අපිට ඉතාම ඉක්මනට හඳුනගන්න පුළුවන් කර්තකරුවන්ගේ වැඩ වර්ජනය. හොඳේ ඒ වැඩ වර්ජනය සිදු කරලා තියෙන්නේ 1906 දී. ඒ කියන්නේ දැනට අවුරුදු 117 හතකට විතර ඉස්සෙල්ලා. හොඳේ ඒ කාලේ ප්‍රධාන භාණ්ඩ ප්‍රවාහන මාධ්‍ය උනේ කරත්තේ. ඔය කොළඹ නගරේ භාණ්ඩ ප්‍රවාහනයේට කරත්ත 20000ක් 23000ක් විතර තිබුණා කියලා තමයි සඳහන් වෙන්නේ. හිමින් හිමින් යන කරත්ත වෙනුවට පස්සේ කාලේ ට්‍රෑම්ප් රථ ආවා. ඒ කාලේ ඔය කොළඹ නගර සභාව මේ කරත්ත වලට හරි අපූරු නීතියක් ගෙනල්ලා තියෙනවා. සුද්දගෙන් මේ නීතිය එන්නේ. මොකද්ද නීතිය? කරත්තේ දක්කගෙන යන විට අර බෝන්ලීයේ හෝ කරත්තේ උඩ වාඩි වෙලා යාම තහනම්. ඒ කියන්නේ ගුණා වගේ පයින් පලයන් කියලා. හොඳේ ඔය දැනුත් කියන්නේ ඒක තමයි. ගුණා වගේ පයින් පලයන් කියලා. හොඳේ එදා කරත්ත කරුවන් 23000ක් විතර කරත්තත් එක්ක බැස්ස පාරට භාණ්ඩ ප්‍රවාහනයේ නතර කළා. අන්තිමට වරායට යන භාණ්ඩත් නතර වුණා. කොළඹ පාරවල් කරත්ත වලින් වැහිලා ගියා කියලා සඳහන් වෙනවා. මේ කරත්ත වර්ජනයට
මේ ජෝන් කොතලාවලත් සහය දීලා තියෙනවා. එතකොට ඔය බෝන් ලීය උඩ සිටගත් කරත්ත කරුවෙකු ඔල්වර සංහඬ මැද්දේ අර අලුත් නීතිය කඩ කරමින් කොළඹ හැම තැනම ගමන් කරා කියලාත් ඉතිහාසයේ සඳහන් වෙනවා. අන්තිමට කරත්ත කරුවන් ළඟ දන ගැසූ සුද්දගේ ආණ්ඩුව ඒ නීතිය ඉවත් කරගත්තා. ඒ කියන්නේ වර්ජණයෙන් සුදු ආණ්ඩුවක් දන ගස්සන්නට කරත්ත කරුවන්ට හැකි වුණු ඉතිහාසයක් අපිට තියෙනවා. හොඳයි ඒ වගේමයි අද බොහෝ දිනකට අමතක අවුරුද්දක් හා මාසයක් තියෙනවා ඒ අපේ රටේ වර්ජන ඉතිහාසයේදී කියවිය යුතුම 1980 ජූලි වැඩ වර්ජනය මේ වැඩ වර්ජනයට හේතු සහ මොකද වුනේ කියලා කතා කරන්නට ප්‍රථම ඔය 1956 දශකයට අපේ මතකයේ ගෙනියන්න ඕනේ 1956 සිට 1970 දක්වා කාලය තුල යම් දේශීය ආර්ථික හා සමාජ විප්ලවයක් අවංකවම සිදු කරන්න උත්සාහ දරපු යුගයක්. නමුත් 1977 ජාර් ජාවර්ධනගේ විවෘත ආර්ථිකය හා 78 විධායක ජනාධිපති ක්‍රමයත් එක්ක, ඒ කියන්නේ අවුරුදු 17ක් හරිද? රට පුරාම පැතිරුණේ ප්‍රචණ්ඩත්වයේ රාජ්‍ය මැර බලයේ නීතිය හා අධිකරණයට අභියෝග කළ කාල පරිච්ඡේදයක්. ඒ ඒකාධිපති පැසිස්ට්වාදී පාලනය තුළ තමයි 1980 ජූලි වර්ජනය ආරම්භ වෙන්නේ. ඔය එදත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල හා ලෝක බැංකුවේ උපදෙස් හා කොන්දේසි ක්‍රියාත්මක වුණා. මේ අද වගේම තමයි 1977 බලයට පත්වුණු ජේ.ආර්.ගේ ආණ්ඩුව 78 දීම සිය බලය පෙන්වුවා. බලය කියන්නේ මැර බලය හොඳේ මැර බලය. 1978 ජූලි 20 වෙනිදා ඔය මේ සංකේත බැංකු වර්ජනයක් ක්‍රියාත්මක වුණා. ඒක තිබුණේ ඔය කොළඹ කොටුවේ යෝක් වීදියේ පැත්තේ. මේ සංකේත වර්ජනයට මැරයින් දාලා ගැහුවා. ගැහුවේ බයිසිකල් චේන් හා පොලු මුගුරු වලින්. හොඳද? පොලිසිය බලාගෙන හිටියා. ඉතින් ඔය සමහර දේවල් වල එදාද කියලා මහ ලොකු වෙනසක් නැහැ. හරිද? 1979 දී ඔය අඳගොළු බිහිරි අසරණින්ගේ උද්ඝෝෂණයක් තිබුණා. හරිද? ඒකටත් මැර ප්‍රහාරයක් එල්ල කළා. ඒක තිබුණේ පර්ණ පාර්ලිමේන්තුව ළඟ. ඒ අවුරුද්දෙම ඔය කැලණිය සරසවියේ ශිෂ්‍ය සංගම් නායකින්ට ගහන්ට ආණ්ඩුව මේ මැරයෝ යව්වා. එහිදී ඔය ක්‍රිස්ටෝපර් කියන ආණ්ඩුවේ මැරයා ශිෂ්‍යින්ගේ පහර දීම නිසා මිය ගියා. පුදුමේ කියන්නේ ආන් ඒ මැරයාගේ අවමගුලටත් එදා ජනාධිපති ජේ.ආර්. යාමනේ ඈ මෙවැනි පසුබිමක් තුළ තමයි 1980 වැඩ වර්ජනය බිහි වෙන්නේ. හරිද? 80 ජූනි 5 වෙනිදා ප්‍රබල වෘත්තීය සමිතියේ නායකයෙකු වූ සෝමපාලව ආණ්ඩුවේ මැරයන් එකතු වෙලා මරලා දානවා. 1980 මහා වර්ජනයේ මතක් කළේ ඔය එදා රජයේ බොහෝ වර්ජකීන්ට රැකියාව අහිමි කළා. ඒකයි වැදගත්ම කාරණාව. රැකියාව අහිමි වූ වර්ජකීන්ගෙන් සමහරු පසු කලෙක දිවි නසා ගත්තා. ඒ අයගේ පවුල් විනාශ වුණා. දරුව මහපාරට වැටුණා. දැන් ඉවත් කරපු සේවකීන් වෙනුවට පස්සේ දවසක මොකද කළේ? මැති ඇමතිවරුන්ට හිතවත් අය පත් කරගත්තා. සුදුසුකම් බැලුවේ නැහැ. මේ බඳවා ගැනීම නිසා පසු කලෙක රාජ්‍ය සේවයේම අර්බුදයක් දක්වා තල්ලු වුණා. හොඳේ මොනවද දන්නවද මේ ඉල්ලුවේ? රුපියල් 10ක වැටුප් වැඩිවීමක්. ඒක තමයි ප්‍රධාන ඉල්ලීමක්. හරිද? අනිත් එක තමයි බඩු මිල පහත දාන්න කියලා කරපු ඉල්ලීම. තුන්වැනි එක තමයි වැඩි වෙන ජීවන වියදමට රුපියල් 5ක දීමනාවක් ඉල්ලුවා. හරිද? රුපියල් 10 වැටුප් වැඩිවීම, බඩු මිල පහත දාන්න කියලා කරපු ඉල්ලීම, වැඩි වෙන ජීවන වියදමට රුපියල් 5ක් ඉල්ලීම. මොනවද හම්බුනේ වෙනුවට? හම්බුනේ රැකියාව අහිමි වෙලා දරු පවුල් පිටින් මහපාට ඇදලා දාපු මහා ම්ලේච්ඡ තීන්දුවක් ගත්තා. ඒක තමයි හම්බ වුනේ. මේ අතීතයේ මතක් කළේ ඉතිහාසයේ තරම් හොඳ ගුරුවරයෙකු නැති බව මතක් කරන්න. ඉතිහාසයේ තරම් හොඳ ගුරුවරයෙකු නැහැ. ඒ බව වරක් ලෙනින් කියා තිබෙනවා. එසේම ලෝකේ විනාශ වෙන්නේ නරක මිනිසුන්ගේ ක්‍රියා නිසා නෙවෙයි, හොඳ මිනිසුන්ගේ නිහඬ බව නිසා කියලා මාටින් ලූතර් කිම් ප්‍රකාශ කරලා තියෙනවා. මේ වර්ජන අරගල මැතිවරණ ඉල්ලීම් ආදී ඉතාම වැදගත් සමහර කාරණා දියා සමහර මිනිස්සු නිහඬව බලාගෙන ඉන්නවා. අපට කීමට ඇත්තේ අපරාධකාරීන්ට වඩා ඔබේ මේ නිහඬ බව ඔබව අපරාධකාරියෙකු ලෙස දවසක ඉතිහාසයේ ඔබේ නම කළු ගලකම කොටනවා ඇති කියලාමයි. එහෙම කියලා ටෙලිවැකිය අවසන් කරනවා. පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කරන්නේ නැතිව නිදහස් හා සාධාරණ ලෙස වහා පවත්වන්නේයි ඇමරිකානු සෙනට් මණ්ඩල විදේශ සම්බන්ධතා කමිටුව රජයෙන් ඉල්ලා තිබෙනවා. මැතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීමක්ද අද පැවැත්වුණා. ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.
පළත්පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබුණා. ඒ කතානායක මහින්ද යාපා අභිවර්ධනගේ ප්‍රධානත්වයෙන්. මෙම සාකච්ඡාවේදී ආණ්ඩුවේ පක්ෂ නායකින් කතානායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ අයවැයෙන් වෙන් වූ මුදල් පළත්පාලන මැතිවරණයට ලබා දෙන ලෙසට විපක්ෂය කළ ඉල්ලීම සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට හා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව කටයුතු කරන ලෙසයි. විපක්ෂය නියෝජනය කරන පක්ෂ කිහිපයක් ඊයේ කතානායකවරයා මුණගැසී ඉල්ලීමක් කර තිබුණේ මෙවර අයවැයෙන් වෙන් වූ මුදල් පළත්පාලන මැතිවරණයට භාවිත කිරීම සඳහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. ඊට අමතරව මේ සම්බන්ධයෙන් විමසීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පාර්ලිමේන්තුවට කැඳවන ලෙසද විපක්ෂයේ පක්ෂ නායකින් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා. ඊට ප්‍රතිචාර දක්වමින් කතානායකවරයා අද ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පාර්ලිමේන්තුවට කැඳවීමට තමන්ට බලතල නැති බවයි. විපක්ෂය පාර්ලිමේන්තුව හදිසියේ කැඳවන ලෙස ඉල්ලා සිටියද ඒ සඳහා තමන්ට බලතල නැති බවද කතානායකවරයා මෙහිදී පෙන්වා දුන්නා. මෙම පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත්තේ මාර්තු 9 වෙනිදා සහ 10 වෙනිදා යන දෙදින සර්වජන ඡන්ද බලය පිළිබඳව විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීම යෝජනාවට අනුව විවාදය පැවැත්වීමටයි. ඒ අනුව විවාදය පස්වරු 5:30 දක්වා පැවැත්වීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ එජෙන්ඩා එක ගැන සාකච්ඡා කරා. මැතිවරණය පැවැත්වීමට සම්බන්ධයෙන් ඒක ගැන තීන්දුවක් ගත්තේ නැහැ. කතානායකතුමා කිව්වා එතුමාට ගෙන් මේකට මැදිහත් ඒක මුදල් අමාත්‍යාංශයට ඇරිය කියලා. මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාව කැඳවන්න හැකියාවක් තියෙනවද? विशेष योजना पार्लिमेंट अनुमत चंद विमसीवत्ल मंत्री विमसन मे मुदल लबादीम पील बंद नमूत ඒකට නිසි අනුමැතිය අදවසේ ලැබුණේ නැහැ. අතන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා නෙමෙයි මුදල් අමාත්‍ය කැඳවන්නේ. මුදල් අමාත්‍ය කැඳවන එක ප්‍රායෝගික නැති නිසා තමයි මුදල් අමාත්‍යාංශ ලේකම් කැඳවන්න යෝජනා කරේ. නමුත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඒකට විරුද්ධ වුණා. ඒ නිසා අවසානයේදී මුදල් අමාත්‍යාංශ ලේකම්ම මේ කමිටුවට ගෙන යෝජනාව සම්මතුනේ නැහැ. නෑ ඒක බොරුවක්. එහෙම දෙයක් උනේ නැහැ. හැබැයි කතානායකතුමාගෙන් එහෙම ඉල්ලීමක් කරාම කතානායකතුමා කිව්වා එතුමාට මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා කැඳවීම සඳහා බලයක් නැහැ කියලා. ඒක තමයි උනේ නැතුව අපි විරුද්ධ උන්නා ඒක කතානායකතුමා ප්‍රකාශ කරා. මැතිවරණේ කල් ගිහිල්ලා. ඇත්තටම කල් ගිහිල්ලා. ඒක අපිත් එකට එකඟ නැහැ. මැතිවරණේ කල්යන සම්බන්ධයෙන් විපක්ෂෙත් එකඟ නැහැ. අපිත් එකඟ නැහැ. සමෝම එකඟ නැහැ. දැන් පකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණය අපි වගේ බංකරොත් රටක් වෙලත් තීන්දුව කළා තියෙනවා ප්‍රාන්ත දෙක. ප්‍රාන්ත මැතිවරණ තියන්න. ඉතින් මම කතානායකතුමාට අන්තිමට කිව්වේ අපේ රටේ ආයතන වලින් අපිට මැතිවරණයක් ලබා ගන්න බැරි නම් අපි ජාත්‍යන්තරයට යනවා. මුදල් බලය දෙන්නේ පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ නියෝග කරන සල්ලි දෙන්න කියලා දෙන්න ඕන. අමාත්‍යාංශ ලේකම්තුමා මේ කරන්නේ බරපතල ලෙස අපේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් රටේ ජනතාවගේ ඡන්ද පාවිච්චි කිරීමේ තිබෙන අයිතියට එතුමා අභියෝග කරනවා. මං හිතන්නේ එතුමා අද ජනාධිපතිතුමාගේ සෙවණැල්ලේ හිඳ බේරිලා ඉන්න පුළුවන්. ජනාධිපතිතුමාත් හැමදාම බලයේ ඉන්නේ නැහැ. ඊට පස්සේ මේ තිබෙන උල්ලංඝනය හා මේ ව්‍යවස්ථාව හා නීතිය උල්ලංඝනය කිරීම වලට ඒගොල්ලන්ට මුහුණ දෙන්න වෙනවා. ඉතින් අපි හිතනවා මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය අනිවාර්යයෙන්ම රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් හා මැතිවරණ කොමිෂන් සභාව රැස්වන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පසුගිය 24 වෙනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්. මේ අතර පළාත්පාලන මැතිවරණය ප්‍රමාදයකින් තොරව නිදහස් හා සාධාරණ අන්දමින් පවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව අමරිකානු සෙනෙට් මණ්ඩල විදේශ සම්බන්ධතා
කමිටුව පවසනවා. බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පළ කර තිබූ වාර්තාවකට ප්‍රතිචාර දක්වමින් අමරිකානු සෙනෙට් මණ්ඩල විදේශ සම්බන්ධතා කමිටුවේ සභාපති බොබ් මෙනින්ඩිස් ට්විටර් සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබුණා. අරමුදල් නොමැතිවීම හේතුවෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු මස 9 වෙනිදා නොපැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් බ්ලූම්බර්ග් වෙබ් අඩවිය තොරතුරු වාර්තා කර තිබුණා. අමරිකානු සෙනෙට් මණ්ඩල විදේශ සම්බන්ධතා කමිටුවේ සභාපති බොබ් මෙනින්ඩිස් මෙම ඉල්ලීම කර තිබුණේ එම පුවතට ප්‍රතිචාර දක්වමින් ට්විටර් සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලාංකික ජනතා හඬ යටපත් කිරීමට දරන ඕනෑම උත්සාහයන් ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ක්‍රියාවන් මෙන්ම ශ්‍රී ලාංකිකයින්ගේ අයිතීන් ඍජුවම උල්ලංඝනය කිරීමක් බවයි. එමෙන්ම අමරිකානු සෙනෙට් මණ්ඩල විදේශ සම්බන්ධතා කමිටුව ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණයේ ප්‍රමාතියකින් තොරව නිදහස් හා සාධාරණ අන්දමින් පවත්වන ලෙස ලක් රජයෙන් ඉල්ලා සිටින බවයි. මෙරට පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේද අවධානය යොමු වී ඇති මොහොතක පාකිස්තාන මැතිවරණය සම්බන්ධයෙන්ද අද තොරතුරු වාර්තා වුණා. ඒ අනුව පංජාබ් සහ කයිබර් පක්තුන්පා යන පළාත් සභා සඳහා මාස 3ක් ඇතුළත මැතිවරණය පැවැත්විය යුතු බවට පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා. අගවිනිසුරු උමර් අටා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද දින 3-2ක් ලෙස බෙදුණු තීන්දුවක් ලබා දුන්නා. මීට පෙර එරට ආණ්ඩුව ප්‍රකාශ කර තිබුණේ මූල්‍ය අර්බුදයේ හේතුවෙන් මෙම මැතිවරණයන් පැවැත්විය නොහැකි බවයි. මැතිවරණය ඉල්ලා කොළඹ පැවති උද්ඝෝෂණයෙන් අනතුරුව මියගිය සීසී නිමල් අමරසිරිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද නිවිතිගලදී සිදු කෙරුණා. ජාතික ජනබලවේගයේ විසින් කොළඹදී පවත්වන ලද විරෝධතාවයට පොලිසිය ජලහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමග විවිධ රෝගාබාධයන්ට ලක්ව 20කට ආසන්න පිරිසක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා. එෙහිදී අසාධ්‍ය තත්ත්වෙන් රෝහලට ඇතුළත් කළ 60 හැවිරිදී නිවල් අමරසිරි නමැත්තා දැඩි සත්කාරයකට ඇතුළත් කර ප්‍රතිකාර ලැබමින් සිටියේදී ජීවිතක්ෂයට පත් වුණා. ඔහු රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු ලෙස තරඟ වැදීමට නියමිතව සිටියා. මියගිය නිමල් අමරසිරිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද නිවිතිගලදී සිදු කෙරුණා. එම අවස්ථාවට ජාතික ජනබලවේගයේ නියෝජිතයින් රසග්ද එක්ව සිටියා. මේක සාමාන්‍ය මරණයක් නෙවෙයි, එතකොට මේක මිනිස් ඝාතනයක්. මේ මරණයට රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව සම්පූර්ණ වග කියන්න ඕන. මොකද සාමකාමීව කරපු උද්ඝෝෂණයකට කිසිම හේතුවකින් තොරව, ගැටුමකින් තොරව කඳුළු ගෑස් ගහලා ජල පහර එල්ල කරලා විශාල හානියක් කරලා ඒක හේතුවෙන් තමයි මේ සහෝදරයා නැති වෙන්නේ. ඒ නිසා අපිට කනගාටුවක් තියෙනවා. අපිත් එක සටන් කරපු මේ රටට වඩා යහපත් සමාජයක් හදන්න දායක වෙන්න ඕන කමින් හිටපු බලාපොරොත්තුෙන් හිටපු සහෝදරයෙක් අපට අහිමි වෙනවා. රනිල් වික්‍රමසිංහ අපින් සහෝදරයෙක් උදුර ගන්නවා. ඒ සහෝදරගේ මරණය ගැන කනගාටු වෙනු කම්පා වෙනවා. ඒ වගේම මේ සහෝදරගේ පවුලේ සියලු දෙනාට අපි ශෝකය පළ කරනවා. ඒ වගේම අපි සහතික කරන තියෙනවා. ඒ සහෝදරය ආවේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නේ ජනතාවෙන් උදුරගත්තු ඡන්දය තියෙන අර දිනාගෙන ගෙනෙන්නේ. සෑය අරගලේ අපි අත්හරින්නේ අපි අනිවාර්යෙන් අරගලේ ගෙනියනවා. අපිත් එක්ක ඇවිදපු ඒ සහෝදරයා නැති වෙච්ච එක අපිට විශාල දුකක් පාඩුවක්. ඔහුගේ නැතිවීමට අපිට කරන්න පුළුවන් ලොකුම සාධාරණය තමයි ඔහු සටන් කරපු ඒ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මැතිවරණය තියන්න තියෙන අයිතිය වෙනුවෙන් ඔහු කරපු ඒ අරගලය අපි නොනැවති ඒ අරගලේ ඉන්නවා. ජාතික ජනබලවේගයේ යන ගමන නවත්තන්න බෑ. ත්‍රස්තවාදීන්ට තම රජයක් යටතේ මරණීය දඬනය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ වත්තල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින්. පාස්කු ප්‍රහාරෙන් ඒ නීච නින්දිත ත්‍රස්ත ප්‍රහාරෙන් විපතට පත්තුණු පවුල් රාජපක්ෂලා අනාථ කරා. ඒ අය කිව්වා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනා නීතිය හමුවට ගෙනෙනවයි කියලා. ආපු දවසේ ඉඳලම කරේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ හැම කටයුත්තක්ම හංගන්න හැදුවා. යට ගැහුවා. කරපු පරීක්ෂණ වාර්තාවල සමහර වාර්තා එළි දැක්කුවේ නැහැ. ජාතික ආරක්ෂාව කියලා මේ තොරතුරු එළියට දාන්න බැරි යයි කියලා කිව්වා. මම එක දෙයක් කියන්න කැමතියි. මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනා අපි නීතිය හමුවට ගෙන එන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා දේශීය ආරක්ෂක අංශ පමණක් නෙමෙයි මම දියුරල පොරොන්දු වෙනවා. ස්කොට්ලන්ඩ් යාඩ් ආයතනය, ඇමරිකාවේ FBI Federal Bureau of Investigation ආයතනය, ඒවට අමතරව අපිට සම්බන්ධ කරගන්න පුළුවන් ජාත්‍යන්තරව සුපිරිම ආයතන ටික සම්බන්ධ කරගෙන අනිවාර්යෙන්ම මේ පාස්කු ප්‍රහාරයට මුල්ලුණු සියලුම දෙනා අධිකරණය හමුවට, නීතිය හමුවට ගෙන එනවා පමණක් නෙමෙයි ත්‍රස්තවාදී ක්‍රියාවන් කරන අයට අපි
අපි අනිවාර්යෙන්ම මරණීය දඬනය ලබා දෙීමට මේ රටේ ක්‍රියාත්මක කරනවා. ජනතාව එදා ප්‍රභූවරුන් ලෙස පිළිගත් පුද්ගලයින් අද කම්බහුරු බවට පත්ව ඇතැයි ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුවේ පැවති ජන රැලියකට එක් වෙමින්. අපේ රටේ දීර්ඝ කාලයක් මේ රට පාලනය කරේ කවුද? උඩ ඉන්න 11ක් පෞල් සංඛ්‍යාවක් අපේ රට පාලනය කරා. රටේ ජනතාව තුළ මතයක් හැදුවා ඒගොල්ලෝ ප්‍රභූවරු. ඒගොල්ලෝ ප්‍රභූවරු. ඒගොල්ලෝ බලය සඳහාම උපන් අය. ඒගොල්ලගේ පෞල් තමයි අපේ රටේ බලය හොබවන්න ඕන. අගමැතිකම් ජනාධිපතිකම් අයිති ඒගොල්ලගේ පෞල් වලට. බණ්ඩාරනායක අගමැති, සිරිමාව බණ්ඩාරනායක අගමැති, චන්ද්‍රිකා ජනාධිපති, ඩී.එස්. සේනනායක අගමැති, ඩඩ්ලි සේනනායක අගමැති, ජනාධිපති මහින්ද, මල්ලි ගෝඨාභය ජනාධිපති, පුතා නාමල් අනාගත ජනාධිපති කියලා ඒගොල්ලෝ පෞල් පෙළ ගැස්මක දාලා තිබුණා. ප්‍රේමදාස ජනාධිපති, එයාගේ පුතා අනාගත ජනාධිපති කියලා පිඹුරු පස් සකස් කරලා තිබුණා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති, එයාගේ බෑණා රනිල් වික්‍රමසිංහ ජනාධිපති. මේ පෞල් හතරක් වටේ තමයි මේ රටේ පාලනය තිබුණේ. ජනතාවත් හිතුවා ඒ පෞල් තමයි අපි ගලවා ගන්න ඉන්න පෞල්. ඒ පෞල් වල කට්ටිය වාහන හතර පහක එනවා පෝලිමේ. හතර වටෙන් ගාඩ් එක දා ගන්නවා. ඇඟිලි හතරේ මුදු. මතකද? මහින්දක බලන්න. කම්බයක් තරමට බේස්ලට් එකක්. කළු කණ්ණාඩි සුදු පිරුවට දාගෙන බහිනකොට ජනතාව හිතුවා මේගොල්ල තමයි අපිව පාලනය කරන්න ඉන්න ප්‍රභූවරු. ජනතාව දැන් කල්පනා කරනවා මොකද්ද මේ? මේ කම්බහොරු කියලා. එක පැත්තකින් ප්‍රභූත්වයෙන් ගමේ ජනතාව ආකර්ෂණය කරගත්තා. අනිත් පැත්තෙන් ප්‍රාදේශීය චණ්ඩි හැදුවා. ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ලෝක බැංකුව අකණ්ඩ සහය ලබා දෙන බව එහි නියෝජිතයින් ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ අවස්ථාවේදී. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ බහර උපසභාපති මාටින් රේස ඇතුළු නියෝජිතින් පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී ලෝක බැංකු සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහන මෙහිදී පූර්ණ විමර්ශනයට ලක් කෙරුණු අතර එහි ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා සහ ලෝක බැංකු නියෝජිතින් සිය අදහස් දැක්වුවා. මෙහිදී ලෝක බැංකු නියෝජිතින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට අඛණ්ඩව සහය ලබා දෙන බවයි. සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් සඳහා නීති කෙටුම් කිරීමේදී ලෝක බැංකුවේ තාක්ෂණික සහය ලබා දෙන බවයි එම නියෝජිතින් මෙහිදී සඳහන් කර ඇත්තේ. ජාත්‍යන්තර මාධ්‍ය භවිතය හා සුබසාධන ප්‍රතිලාභ සම්බන්ධයෙන් තවදුරටත් මඟ පෙන්වීම සහ අවශ්‍ය සහය ලබා දීමට කටයුතු කරන බවත් ලෝක බැංකු නියෝජිතින් මෙම සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ආයෝජන තොරතුරු අවශ්‍ය ඕනෑම පාර්ශ්වයක් වෙත පහසුවෙන් හා කඩිනමින් ලබා ගත හැකිවන පරිදි ඩිජිටල්කරණය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා. මෙරට ආයෝජන අවස්ථා දිර්ඝෙන්වීම සහ ප්‍රවර්ධනය එහි අරමුණ වන අතර ඒ තුළින් නව ආයෝජන අවස්ථා පහසුවෙන් හඳුනා ගැනීමට ආයෝජකීන්ට අවස්ථාව උදාවන බවයි ජනාධිපතිවරයා පවසන්නේ. ඒ අදපසුර්වේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ආයෝජන ප්‍රවර්ධනය සඳහා ඉදිරිපත් කර ඇති 2023 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම සහ ඉඩම් කාර්යක්ෂම භාවිත කිරීම පිළිබඳව 2023 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචනය සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබුණා. අද මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි භූමිතෙල්වල මිල ගණන් පහත හෙලීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබෙනවා. ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 305ක් ලෙසයි. මේ අතර ලංකා කාර්මික භූමිතෙල් මිලද අඩු කර තිබෙනවා. භූමිතෙල් මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවරගෙන තිබෙනවා. ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 50කින් අඩු කර තිබෙනවා. රුපියල් 50කින් ලීටරයක මිල අඩුවීමත් සමග භූමිතෙල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 305ක් ලෙසයි. එසේම කාර්මික භූමිතෙල් ලීටරයක මිලද රුපියල් 464 සිට රුපියල් 330 දක්වා රුපියල් 134කින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අඩු කර තිබෙනවා. මෙම මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි ලංකා ඛනිජ තෙල් නීති සංස්ථාව පවසන්නේ. එහෙත් අනෙකුත් ඉන්ධන වර්ගවල මිල නොවෙනස්ව පවතින බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය.
डायलॉग श्रीलंका जातिक स्पोर्ट्स सम्मान उलल हत्तुवन वरट पसुगियदा कोलंबदी पवत्तुना ए क्रीडा अध्यक्ष जनरल अमल एदिरिसूरियगे प्रधानत्वेन मेम सम्मान उललेदी श्रीलंका शूर स्पोर्ट्स क्रीडक क्रीडिकावन एगयमट लक्कर तिबेनवा 2013 वसरे आरंभ वू जातिक स्पोर्ट्स सम्मान उलल कोरोना वसंगते हेतुवेन वसर तुनक कालयक पवत्तुये नहे ए हेतुवेन 2009 सिट 2022 यन वसरवलदी अखंडव दस्कम दक्कू स्पोर्ट्स क्रीडक क्रीडिकावन एगयम श्रीलंका प्रमुखतम संबंधता सपयानालेस सह क्रीडा प्रवर्तने वन श्रीलंका स्पोर्ट्स साडंबर अनुग्रहकयालेस इदिरेट पेमनीमट डायलॉग समत्वे तिबेनवा एपोतत्समगिन सियत रात्री प्रवृत्ति विकाशे निमावट पत्तेनवा यलित अपोब हमुवन्ने हेट उदासन प्रवृत्ति विकाशे समगिन ओबट सुवदायि रात्रियक දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න